ආයිබෝන් ස්කයි ආර්ජ් එකට නියුජ් කරලාගෙන ඒ වගේම ඔයාලා සුබලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා. අද මම මේ දැන් ගමනක් ගිහිල්ලා දෙයක් අරගෙන එන ගමන. දෙයක් අරගෙන කියන්නේ ඇත්තටම අද වීඩියෝ එක ඕගොල්ලන් ගොඩාක් දෙනෙක් මේ කමෙන්ට් වලින් ගත්තොත් එහෙම දැන්ට අපේ YouTube channel එකේ views 1 million පව කරලා තියෙනවා. ඒතරේ 1 million ඇතුලේ comments සාමාන්‍ය ලක්ෂයට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා මේ එක දෙයක් අහලා. මොකද මොඩියුලර් ක්‍රාෆ්ට් එකක් හදන්න ඕන බඩු ටික සහ කොච්චර ගාණක් කරනවද? බඩු ටික නම් අපේ videos වල තියෙනවානේ. හැබැයි ගොඩක් දෙනෙක් අහලා තියෙනවා කොච්චර මුදලක් යනවද කියන එක. ඇත්තටම ඒ අහවන ප්‍රශ්න වලට උත්තරයක් විදිහට තමයි අද වීඩියෝ එක අරන් ආවිලා තියෙන්නේ. ඒ වගේම අද මම ගිහිල්ලා එන ගමන් ගත්තේ මොඩියුලර් ක්‍රාෆ්ට් එකට අවශ්‍ය දේවල් ටික. සහ ඉතින් තව දේවල් එක කියන්නේ මොඩියුලර් ක්‍රාෆ්ට් එක විතරක් නෙමෙයි ගොඩක් දේවල් එකේ හදන්න පුළුවන්. අපි බලමු. මම කියනට හොඳයි මොකද්ද මේ ඇත්තටම මම අරන් ආව මේ නැත්නම් මේක ඇත්තටම අන්බොක්සින් වීඩියෝ එකක් රිවියු එකක් ඇතර මේකෙදි මොනවද තියෙන්නේ සහ මේකෙ මොනවද කරන්න පුළුවන් කියන එක බලමු එන වීඩියෝ එකේ කියලා. හරි මේක තමයි මම කිව්ව පැකේජ් එක. ඒතර අපි බලමු ඇත්තටම මේ පැකේජ් එකේ මොනවද තියෙන්නේ සහ ඒ වගේම කියන්න ඕනේ දැන් ගොඩක් දෙන් දැන් බලන් ඉන්නවා මේක කොච්චර මුදලක් වෙනවද කියන එක. මේකේ මුදල ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන් මේක ගන්න කොහොමද සහ මේක කොච්චරක් වෙනවද කියන එක. එතන මේක තමයි ඔයගොල්ලන්ට ලංකාවේ ඇතුළත මොඩියුලර් ක්‍රාෆ්ට් එක හදන්න අඩුවෙන්ම ගන්න තියෙන පැකේජ් එක. එතන ඒ වගේම මේ මොඩියුලර් ක්‍රාෆ්ට් දරන්නේ මේ තවත් දේවල් හදන්න පුළුවන්. ඒක මම ඉස්සරහට කියන්නම්. අපි නම් බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මේ පැකේජ් එක ගත්තොත් ඒව මේක අපිට තියෙනවා ට්‍රාන්ස්මීටර් එකක් තියෙනවා. ඔය ට්‍රාන්ස්මීටර් එක බලමු මොකක්ද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ ට්‍රාන්ස්මීටර් එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක තමයි තමා තියෙනවා. ඔව්. තව මේකේ රිසීව් එක තියෙනවා. ඒ වගේම තව බොක්ස් එකක් විතර මේකේ චාර්ජ් එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ මේක අපි විතර මේ ESC එකල ESC එකක් තියෙනවා. ඒකට එකම જાතිය දේවල්. මේ තියෙන්නේ සර්වර්ස්. සර්වර්ස් හතරක් තියෙනවා. ඒ වගේම තව ලිපෝ බැටරි එකක් තියෙනවා. සහ අපිට බ්‍රෂ්ලස් මෝටර් එකක් දීලා තියෙනවා. ප්‍රොප්ලර්ස් දීලා තියෙනවා. කන්ට්‍රෝල් හෝන්ස්. ඒ වගේම පුෂ් රොඩ්, ලින්කේජ් ස්ටොපර් මෙන්න මේ දේවල් දීලා තියෙනවා. ඉතින් මේක ගත්තොත් එහෙම ESC කියලා කියනවා. බැටරි එක මේක ලිතියම් පොලිම බැටරි එකක්. මෙන්න මේ දේවල් ටික මේ පැකේජ් එකේ තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේ දේවල් අපිට මොඩියුලර් ක්‍රාෆ්ට් එකේදී මොන වගේ දේවල් වලට මේ කොටස් එක ඕනෙ වෙන්නේ. දැන් මම මේක කිව්වේ නෑනේ මේවා මොකද ගන්න මේවා මොකද ගන්න කියලා. මම ඊළඟ වීඩියෝ එක වල අරන් එනවා මේ තියෙන කොටස් ටික මොඩියුලර් ක්‍රාෆ්ට් එකේ මොන වගේ දේවල් වලටද පාවිච්චි කරන්නේ කියන එක. හරි දැන් ඔයගොල්ලෝ දැක්කනේ අතන මේකේ මේ පැකේජ් එකේදී මොනවද තියෙන්නේ කියන එක. මම පොඩ්ඩක් මේ පැකේජ් එකේ තියෙන විශේෂ දේවල් විශේෂ කොටස් ටික අරගෙන මම ඔයගොල්ලන්ට කියන්නම් මේකේ තියෙන වැදගත් දේවල් ටික. මම මුලින්ම ට්‍රාන්ස්මීටර් එක ගත්තා. දැන් මේ තියෙන මයික්‍රෝසවුන්ඩ් කියලා කියන කට්ටියගේ 6C කියන ට්‍රාන්ස්මීටර් එක. මේ ට්‍රාන්ස්මීටර් අතරම බජට් එකත් එක්ක යන හොඳම ට්‍රාන්ස්මීටර් එක. ඒකට හේතුව තමයි මම මේක පෞද්ගලිකව සෑහෙන කාලයක් තිස්සේ පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක්. මේක I6 ට්‍රාන්ස්මීටර් FR Sky ඒ වගේ හොඳ බ්‍රෑන්ඩ් එක බලනකොට ඒවයි ගාණත් එක්ක ඒව worth. නමුත් මේකේ ගාණත් එක්ක මේක ගොඩක්ම worth වෙන ට්‍රාන්ස්මීටර් එකක්. අනිත් එක තමයි I6 වගේ කියන එක අපිට ගොඩාක් කාලයක් පාවිච්චි කරන දැන් මග්ගාවදීන I6 එක වුණා අවුරුදු 8ක් විතර පරණ මග්ගාවදීන ට්‍රාන්ස්මීටර් එක. ඔක වැටලා තියෙනවා හැබැයි මුකුත් වෙලා නැහැ. අර ඒක තරම්ම මේක අපිට hard use කරන්න බෑ. හැබැයි ඔයා පරිසරයෙන් මේක පාවිච්චි කළොත් ඔයාලට ඊට වඩා කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම මේක පාවිච්චි කරලා තියෙන හින්දා. එතකොට මේ ට්‍රාන්ස්මීටර් එක මාර කියන්නේ අත්‍තරම හොඳයි. ඔයාලා වචනේ සුපිරි. ඒ වගේම මේක මාර ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ අපිට මේක බටන්ස් වලින් තමයි මේකේ ප්‍රෝග්‍රෑම් කරන දේවල් වලත් කරන්න තියෙන්නේ. මාර ෆ්‍රෙන්ඩ්ලි අත්‍තරම හොඳ ට්‍රාන්ස්මීටර්. මේකේ බැටරිය ගත්තත් මේ මෙතන පිටිපස්ස අපිට ලිපෝ බැටරියක් උනත් ප්ලග් කරලා ඉවෙලා මේක මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක චාර්ජ් කරන්නත් පුළුවන්. ලිපෝ බැටරියක් ගැහුවොත් අපිට චාර්ජ් කරන්නත් පුළුවන්. ඒක ඇත්තටම මේ ට්‍රාන්ස්මීටර් එක ගොඩක් හොඳ ට්‍රාන්ස්මීටර් එකක්. හැබැයි මේක I6 එකත් එක්ක කම්පෙයා කරන්න එපා. මම ඇත්තටම ඒ වීඩියෝ එක තරන් එන්න. හැබැයි මේක ඇත්තටම හොඳ ට්‍රාන්ස්මීටර් එකක්. ඒ වගේම මේ පැකේජ් එකේ අපිට තව හම්බෙනවා මේ බැටරි එක සහ චාර්ජ් එක. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ඇත්තටම රිවිව් එකක්. ඒ කියන්නේ මේ දේවල් ටික ඔයගොල්ලන්ට කොහොමද ගැලපෙන්නේ කියන එකයි මම හිතනවා කියන්නේ. මේක ඔයාලේ පැත්තෙන් තමයි මම මේක රිවිව් කරන්නේ. හරිද? එතන මේකෙදි හම්බෙලා තිනවා පවර් කියන ලිපෝ බැටරි එක.
බැටරි එක නම් හොඳයි මේක මම පාවිච්චි කරලා තියෙන බැටරිය මේක ඇත්තටම හොඳ බැටරි එකක් ඇත්තට 1500 3 cell බැටරි එකක් 30C බැටරි එකක් මේ ඇත්තට මේකට හම්බෙලා දෙනවා charge එකක් B3 charge එක ඇත්තට මේකෙන් නම් ඔයාලා ලොකු කාලයක් මේ බැටරි එක charge කරන්න යන්න එපා මොකද හේතුව මේක B3 compact කියන charge එක මේකේදී ඇත්තටම out කරන්නේ milliampere 800ක් ඇත්තට milliampere ගාන මේකේ milliampere 1500යි නමුත් අර 800 1500 ගත්තොත් එහෙම දැන් අපිට 1500 එක මේකෙන් charge කරන්න ඕනේ මේකේ capacity එක. ඒතර අපිට වැඩි කාලයක් යනවා මේවා charge කරන්න. නමුත් මේකේ ලොකුම ප්‍රශ්නේ තමයි මේක compact charge එක. ඒතර මේක balance charge එකක් නෙමෙයි. ඒක තමයි ප්‍රශ්නේ. Balance chargers ගැන මම ඉස්සරහට කියනවා balance chargers සහ ඕක මොකද්ද කියන එක. ඒතර milliampere ගන්න ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට වැඩි කාලයක් යනවා මේක charge කරන්න. නමුත් මේක compact charge එකක් ඉඳන් මේ battery එක සවුත් වෙන්න පුළුවන්. ඒතර ඕගොල්ලන්ට සල්ලි තියනවා නම් පස්සේ ඇත්තට මේ පැකේජ් එක ගන්නකොට හොබිස් වලින් කිව්වා අපිට ඕන ප්‍රොඩක්ට් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. දැන් ඔයාලා B3 එක අයින් කරලා ඔයාලා ඕන බැලන්ස් චාර්ජ් එකක් දාගන්නත් පුළුවන්. ඒතකොට ප්‍රයිසස් වෙනස් වෙනවා. ඒතර මේකට ගොඩාක්ම ගැලපෙන්නේ නැහැ. කියන්නේ අපිට චාර්ජ් එකක් ගන්නකම් යූස් කරාට කමක් නැහැ. නමුත් බැටරි එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම මේකට හම්බෙලා තියෙන ES එක නම් ඇත්තටම සුපිරිම ES එකක්. හොබි වින් කියන ES එක. ඒක ඇත්තටම සුපිරි. හොබි වින් කියන ES එක මේකට හම්බෙලා තියෙන 30 MP එකක් හાર્ඩ් යූස් කරන්න පුළුවන්. ඒ වගේම පොඩ්ඩක් ආයිපාරක් කියනවා මේ දැන් මේ චාර්ජ් එක මේකට හම්බෙලා තියෙන මේ බැටරිය නෙමෙයි. දැන් මම මේක කස්ටමයිස් කරලා මේ බැටරිය ගත්තේ. මේකට එන්නේ ඊට වඩා milliampere ගන්න අඩු C rate එකේ තියෙන බැටරි එකක්. ඒකට මේ චාර්ජ් එක කිසිම අවුලක් නැහැ. අර compact charge එකක් හින්දා පොඩ්ඩක් risk එකක් තියෙනවා. නමුත් ඔයාලා මේක ගද්දි බය වෙන්න එපා. ඔයාලට සාමාන්‍ය කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට හම්බෙලා තියෙන සර්වර්ස් හතරක් හම්බෙලා තියෙන ටවර් ප්‍රෝ කියන එකෙන් දැන් එන ටවර් ප්‍රෝ බ්‍රෑන්ඩ් එක ඇත්තටම අවුලක් නැහැ. ඒතර මේ සර්වර්ස් හතර හම්බෙලා තියෙනවා. ඒ වගේම මේකෙදි මොඩියුලර් ක්‍රාෆ්ටර් අවශ්‍ය කන්ට්‍රෝල් සර්විසස් කන්ට්‍රෝල් කරන ලින්කේජ් ස්ටොපර් කන්ට්‍රෝල් ෆෝන්ස් ඒ වගේම පුෂ් රොඩ් ඔන්න ඔය කියන දේවල් ටික හම්බෙලා තියෙනවා. ඒ වගේම ප්‍රොප්ලර්ස් හම්බෙලා තියෙනවා. මේකේ මම දැන් මේ පැකේජ් එක අන්බොක්ස් කරද්දී නම් එකයි තිබ්බේ. නමුත් දෙකක් හම්බුණා. 1045 එකයි 845 එකයි දෙකක් හම්බ වෙනවා. කපල්ස් දෙකක් හම්බ වෙනවා. ඒතර ওই ටික තමයි ඕගොල්ලන්ගේ පැකේජ් එකේ තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට ඕන ප්‍රොඩක්ට් එක කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. එතකොට මේ පැකේජ් එකේ ගන්න තමයි ඕගොල්ලන් මම මුලින්ම කිව්වේ. ඒ වගේම මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. ඕගොල්ලන්ට මේ මැයි මාසේ මම හිතන්නේ මම ඩේට් එක නම් දන්නේ නැහැ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඉස්සර ටික. මැයි මාසේ අග වෙනකොට ඒ කියන්නේ නැත්තම් මේ මාසේ අතරතුරදී මේ පැකේජ් එක ගත්තොත් ඇතුළත ගත්තොත් ඕගොල්ලන්ට ෆ්‍රී මේ රොනික්ස් කියන බ්‍රෑන්ඩ් එකේ රොනික්ස් බ්‍රෑන්ඩ් එක නගනස් වෙන්න පුළුවන් මං හිතන විදියට මේකයි මොකද ග්ලූ ගන් එකයි හම්බ වෙනවා. ඒ කියන්නේ පේපර් කට් එකයි ග්ලූ ගන් එකයි හම්බ වෙනවා. එතන මේ පේපර් කට් හොඳම පේපර් කට් එක ග්ලූ ගන් එකයි හම්බ වෙනවා. ග්ලූ ගන් නැත් වොට් එකනම් වොට් පීස් එකක ඒක හම්බන ෆ්‍රීද ෆ්‍රීනේ හම්බෙන්නේ වොට් පීස් වුණත් කොහොමද ෆ්‍රීනේ. ඒ වගේම ග්ලූ ස්ටික් හම්බෙනවා. දැන් ග්ලූ ස්ටික් නම් මේක තිබ්බේ නැහැ. මේ දෙක සහ ග්ලූ ස්ටික් ෆ්‍රී හම්බෙනවා ඔයගොල්ලන්ට මොඩියුලර් ක්‍රාෆ්ට් එක කරලා. එතන මෙන්න මේ දේවල් ටික තමයි ඔයගොල්ලන්ට පැකේජ් එකේ ගන්න තියෙන්නේ හම්බෙන්නේ. ඇත්තරම මේ පැකේජ් එක මාරව වර්ත්. ඒ කියන්නේ මම මේක ගැන හොයලා මේක ගත්තේ හේතුව අපේ ඇකඩමි එකේ ඉන්න ළමයින්ට අඩු මුදලකට මොඩියුලර් ක්‍රාෆ්ට් එකක් හදන්න උනන්දු කරනවා. අර මේ ප්‍රොඩක්ට් ගත්තොත් එහෙම ගොඩාක් වැඩි මුදලට ගන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා මේක අපිට ගොඩක් දේවල් කරන්නත් පුළුවන් මේක. ඒ වගේම මට තාම අමුතු වුණා මේ මෝටර් එක ගැන කියනනම් මේ මෝටර් එකට ප්‍රශ්න නැහැ. මේක මම දැන් 1000 kV මෝටරයක්. මේක ඇත්තටම හොඳයි. ඒතර මේ දේවල් ටික තමයි පැකේජ් එකේ තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ පැකේජ් එකේ තියෙන දේවල් පාවිච්චි කරලා මම මොන වගේ මොඩියුලර් ක්‍රාෆ්ට් එකක් හදන්නේ කියලා. ඒතර මෙච්චරින් ඉස්සරහට ඔයාලා ගොඩාක් වීඩියෝස් බලා ගන්න පුළුවන් Sky RC Academy එකෙන්. ලංකාවේ ටෙක්නොලොජි සඳහා වෙනුණු ප්‍රථම සහ එකම මොබයිල් ඇප් එක ටෙක් ඇකඩමි. ඔයාලට මේ ඇප් එකෙන් ඩ්‍රෝන්ස් හදන විදිහ, දුරස්ථ පාලන ගුවන් යාන හදන විදිහ, ඉලෙක්ට්‍රොනික වලට ආස ඔයාලට බේසික් ඉලෙක්ට්‍රොනික ගැන, 3D printing ටෙක්නොලොජි ගැන, Arduino ගැන, ඒ වගේම A-level කරන ඔයාලට A-level තාක්ෂණ වේදයේ ප්‍රැක්ටිකල්ස් සියල්ලම ඇප් එකේ වීඩියෝ විදිහට තියෙනවා. දැන්ම ටෙක් ඇකඩමි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ටෙක්නොලොජි වැඩෙක් වෙන්න ඔයාටත් පුළුවන්.